මට ඇත්තටම කියන්න තියෙන්නේ මේ අවුරුදු දෙකක් වෙනවා මම මේ ආසනයට ඇවිල්ලා මේ ආසනයට ආපු මේ අවුරුදු දෙක ඇතුළතදී අපි විශාල වෙනසක් මේ ආසනය ඇතුලේ දේශපාලනයේ පැත්තක තියලා අපි සමාජය ඇතුලේ විශාල වෙනසක් සිද්ධ කරලා තියෙනවා ඒ වෙනසට මට වැඩි හරියක් උදව් කරේ මට කලින් මේ ආසනය බලාගෙන හිටපු මේ ආසනය වෙනුවෙන් වැඩ කටයුතු කරපු අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අපි පහුගිය කාලෙම මේ ආසනය ඇතුලේ විශාල පිබිදීමක් ඇති කරා ඒ සඳහා මට සහයෝගය දීපු විපක්ෂ නායකතුමාට මම සිරස නම ආචාර කරනවා මේ පාසල ගරු විදුහල්පතිතුමා ඊයේ ගොඩාක් සංවේදී වුණා මේ පාසල ගැන කියද්දි ඇතුළම ගරු විදුහල්පතිතුමා මම ඒක හැම වෙලාවෙම කියන්නේ මේ හරියට පියෙක් වගේ මේ පාසලේ ඉන්න දරුවන්ට දැරිවියන්ට පියෙක් තමුන්ගේ දරුවන්ට ආදරය කරන්නේ සෙනෙහස දක්වන්නේ කොහොමද ආරක්ෂා කරන්නේ කොහොමද ඒ විදිහට ඔබතුමා ඉතාමත් සෙනෙහසෙන් ආදරයෙන් මේ දරුව බලා ගන්නවා දරුවන්ගේ කටයුතු වෙනුවෙන් ඔබගේ කාලය කැප කරනවා ඔබ තාත්තා කෙනෙක් ඊයේ දරුවොත් එක්ක ඉන්න ගමන් තමුන්ගේ දරුවා ගෙදර තනියෙන් කියලා ඒ ටිකට ත්‍රිවිල් එකේ නැගලා දුවලා ගිහලා ළමයාට කවලත් ආයේ මෙතනට ආවා මේ වැඩ කටයුතු ටික බලන්න ඕනි හින්දා ඉතින් විදුහල්පතිතුමා ඔබ වෙනුවෙන් මේ කරන කැපවීම මේ අවුරුදු දෙක ඇතුළතදී ගොඩාක් ඉතාමත් හොඳට පේනවා පහුගිය අවුරුදු වල මේ ඉන්න දරුවන්ගේ ප්‍රතිඵල අරගෙන බැලුවම ඊට වඩා ඉතාමත් ඉහළින් මේ වෙනකොට ඕ ලෙවල් ඒ ලෙවල් විභාග වලින් ඒ ලැබිච්ච ප්‍රතිඵලත් එක්ක අපිට පේනවා ඊ අපිට විදුහල්පතිතුමා ඒක පෙන්නවා ඒ වගේම අද මෙතනින් මේ තැනට වෙනකන් ඇවිදගෙන පටන් ගන්න ආරම්භයේ සිට මෙතනට වෙනකන් ඇවිදගෙන එනකොට දරුවන්ගේ දක්ෂතා අපි දකින්නකොට අපිට පේනවා මේ අවුරුදු කීපෙදෙර මොනතරම් දරුවන් ඉදිරියට ඇවිල්ලාද කියලා. නොයෙකුත් විදිහේ ජාතික මට්ටමේ එතකොට පළාත් මට්ටමේ තරඟ වලට මේ දරුවෝ යනකොට උන්ට ඒ තරඟ වලට යන්න ප්‍රවාහන කටයුතු වලට විශාල වේදමක් යනවා කියලා විදුහල්පතිතුමා කිව්වා. ඉතින් අද මේ විපක්ෂ නායකතුමා මේ ලබා දීලා තියෙන බස් රථය මේ පාසල ඇතුලේ තවත් අවුරුදු කීපයක දරුවන්ගේ දක්ෂතා එළි දක්වන්න දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් එළි දක්වන්න ඔබතුමා විසින් කරන ලද ලොකු පින්කමක් කියලා මම විශ්වාස කරනවා මේ පාසලේ කලා අංශයෙන් ඉදිරියට ගියපු දරුවන් ගොඩාක් ඉන්නවා ඒ වගේම තමයි මේ පාසලේ විශාල ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගියපු දරුවන් ගොඩාක් ඉන්නවා විදුහල්පතිතුමාගේ කාමරය ඇතුලේ දරුවන්ගේ දක්ෂතා තියෙන ඒ කුසලාන පිරෙන්න කබඩ් එකක් තියෙනවා ඉතින් මේ හැමදේම කළා තියෙන ඉතාමත් අරු පහසුකම් යටතේ අද ඔබතුමා මේ දීපු බස් රථය මේ පාසලට විතරක් නෙවෙයි පෝෂක පාසල් 4කට පමණ මේ බස් රථයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් මං ඉල්ලා සිටිනවා ගරු විදුහල්පතිතුමාගේ අනුදැනුම ඇතුව එතුමාගේ අනුමැතිය සහ අධීක්ෂණය ඇතුව වටේ තියෙන මේ මම හිතන්නේ ඔරුවල පෝරේ මේ පාසල් කීපයක් තියෙනවා ඒ පාසල් වලටත් මේ බස් රථය ෂෙයා කරගෙන එහෙම නැත්නම් ඔවුන්ගේ අවස්ථාවන් වලටත් දීලා පාවිච්චි කරන්න පුළුවන් නම් දරුවන් විශාල ප්‍රමාණයකගේ ගැටළු විශාල ප්‍රමාණයක් විසඳන්න පුළුවන් වේවි ලංකාවේ අපි දැකලා තිනවා විශාල දේශපාලඥයන් නොයෙකුත් විදිහේ දේවල් කරනවා නොයෙකුත් විදිහේ පරිත්‍යාග කරනවා ඒ හැම කෙනාම මේ පරිත්‍යාග කරන්නේ ආණ්ඩුවේ ඉන්නකොට හැබැයි මේ තමයි අපි දැකලා තියෙන එකම ආදර්ශවත් විපක්ෂ නායක මේ අවුරුදු දෙකක් ඇතුළතදී මේ තරම් විපක්ෂයේ ඉඳගෙන මේ තරම් ජනතාවට සේවයක් කරපු මේක විතරක් නෙමෙයි මේ සක්වල හරහා බස් වැඩසටහන සක්වල හරහා පරිගණක වැඩසටහනක් තියෙනවා දරුවන්ට හෙට දවස දිනන්න පරිගණක පරිහරණය සඳහා විශාල ඒ ඔබතුමාගේ සංකල්පයක් මත මේ හැමෝම අහනවා කවුද මේ සල්ලි දෙන්නේ කියලා මේ පක්ෂයට ලැබෙන පක්ෂය නඩත්තු කරන්න ලැබෙන මුදල් දන්න කියන ව්‍යාපාරික යාළුවන්ගෙන් ඉල්ලගෙන දන්න කියන දානපතියන් එතුමාට නොයෙකුත් දේවල් වලට ලබා දෙන මුදල් එතුමා සම්පූර්ණයෙන්ම යොදවන්නේ මේ දරුවන් සහ මේ පාසල් සහ මේ රෝහලවල කටයුතු සඳහා. පහුගිය කාලේ ඔබ දැක්කා ওই කොරෝනා වසංගතයත් ඒ කාලේ ඇතුළතදී කොරෝනා වසංගතේ පටන් ගන්නත් කලින් ඉඳන් රෝහලවලට මොන තරම් ලක්ෂ සංඛ්‍යාත කෝටි ගාණක් උපකරණ ලබා දුන්නද කියලා. අදටත් ඒ යම් කිසි මිනිසෙක් අවසන් හුස්ම හෙළනවා නම් ඒ අවසන් හුස්ම හෙළන වෙලාවටත් කල්පනා කරන්නේ වෛද්‍යවරුන් කල්පනා කරන්නේ තව ටිකක් හරි ජීවත් කරවන්න. ඉතාමත් අපහසුතාවයට පත් වෙලා ඉන්න අන්තිම මට්ටමේ ඉන්න රෝගියත් කොහොම හරි මෙතුමාගේ උපකරණයක්
උපකරණයකින් ජීවිතේ ගලව ගන්න අවස්ථාවල් තියෙනවා. අපිට ඒවා දුරකතනන් දුරකතනෙන් මෙතුමට කතා කරලා කියන අවස්ථාවල් තියෙනවා. අපිට කතා කරලා කියන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඇත්තටම මේ රෝහල් වලට ලබා දීපු උපකරණ වලින් මොනතරම් ජීවිත අද වෙනකොට ආරක්ෂා වෙලා සුරක්ෂිත වෙලා ඇද්ද? එතකොට මේ පාසල් වලට ලබා දෙන මේ සක්වල වැඩසටහන යටතේ මේ ලබා දෙන උපකරණ මොනතරම් දරුවන් අනාගතේ අපිට තියෙන එකම දැන් ගොඩාක් කට්ටිය කියනවාද මේ පාසල් වල දැන් ඉස්සර වගේ නෙමෙයි මේ පාසලෙත් විශාල වශයෙන් IT තෝරගත්ත ළමයි ඉන්නවා මේ IT තෝරගෙන තියෙන්නේ අනාගතේ අපිට තාක්ෂණයත් එක්ක විතරයි අධ්‍යාපනයේ ඉදිරියට යන්න පුළුවන් එය කල් තියාම දැනගෙන රටේ විපක්ෂ නායකතුමා විදිහට එතුමා පාසල් විශාල සංඛ්‍යාවට කෝටි ගණනක් මේ පරිගණක උපකරණ ලබා දීලා තිනවා දැන් මේ බස් අද අපිට ලබා දුන්නේ 53 වෙනි බස් එක මේ අවුරුදු දෙකක් ඇතුළතදී සජිත් ප්‍රේමදාස විපක්ෂයේ ඉඳගෙන මොනවද කරේ කියලා ඇහුවොත් අපි හැම කෙනාටම පේන්න කරපු දේවල් මේ ලෝකේ ඉස්සරහා තියෙනවා. ඉතින් සමහරක් කට්ටිය කියනවා සජිත් මේක ඉතින් සජිත් හොඳයි බස් එලවන්න. සජිත් හොඳයි මේක කරන්න අරක කරන්න කියලා සමහරක් විපක්ෂයේ උදවීම අපි දැකලා තිනවා කියලා තිනවා. ඉතින් හොඳයිනේ. ඉතින් හොඳයිනේ. මොකද්ද වැරද්ද? දරුවන්ට ආදර්ශයක් දීලා දුක් විඳින මේ දැන් මේ වෙනකොට මේ ප්‍රවාහන අපහසුකම් හින්දා දරුවන් මොන තරම් අපහසුතාවෙන් ඉන්නවද ඔබ සිරු දෙනා දන්නවා. ඉතින් විපක්ෂ නායකතුමා විදිහට සමහරක් වෙලාවට ওই සමහරක් විපක්ෂයේ ඉන්න උදවිය කියනවා කියන දේවල් ඇහෙනකොට හිතෙනවා ඉතින් හොඳයි බස් ගිනි තිනවට වඩා බස් එකක් පදවන එක තමයි හොඳ. ඉතින් ඒ කෙසේ වෙතත් මේ වෙලාවේ විපක්ෂයේ නොයෙකුත් පක්ෂ තියෙනවා. හැබැයි නායකතුමාට තමුන්ගේ පක්ෂයට ලැබෙන ඒ අරමුදල් වලින් මේ වගේ දෙයක් කරනවා. හැබැයි සමහරක් පක්ෂවල උදවිය ඉතින් කියන්නේ මොකද්ද? ඒ කරන දේ විවේචනය කරනවා. මම ආරාධනා කරනවා ඒ සියලු දෙනාටම. ඒ පක්ෂවලටත් ওই විදිහටම ওই සහෝදරවරුන් නොයෙකුත් කට්ටිය මුදල් දෙනවා ඇති, අරමුදල්ට මුදල් දෙනවා ඇති, උදව් කරනවා ඇති. ඉතින් ඒගොල්ලොත් මේ විවේචනය කර කර ඉන්නේ නැතුව, හැමතැනම බැන බැන ඉන්නේ නැතුව මේ වගේ පුංචි ආධාරයක් දුප්පත් ඉස්කෝලේකට කරොත් ඒක දරුවන්ට තමුගේ ජීවිතයේ අධ්‍යාපනයේ අවසන් වෙනකනුත් මතක තියේවි. ඉතින් ඒ නිසා ඒ සියලු දේ කියන ගමන් මම අවසාන වතාවට අවසන් කරන්න කලින් මේ ටික කියනවා. මම මේ මගේ පෞද්ගලික අත්දැකීමක් එක කියන්නේ. මේක කිව යුතුම දෙයක්. මොකද මෙතන අපි දරුවන්ටනේ කතා කරන්නේ. මම ගියේ කොළඹ විසාකා විද්‍යාලයට. මම මේ පාසලේ හිටපු මම නර්තනය, ගායනය, රංගනය, ස්පෝර්ට්ස් මේ හැමදේම කරා ඉගෙන ගත්තේ නැහැ. ඕ ලෙවල් වලට මාස 3ක් තියෙට කලින් තියෙන අවසාන වාර පරීක්ෂණේ මං ගණන් වලට හරි දුර්වලයි. ඕ ලෙවල් වලට මාස 3ක් තියෙන අවසාන වාර පරීක්ෂණේ ලකුණු 15යි තිබ්බේ 100ෙන්. තව මාස 3කින් ඕ ලෙවල්. ඉතින් මම මොකද කරේ ප්‍රගති වාර්තාවේ අර 15 කියලා තියෙන එක මේක මං හිතන්නේ තරුණ ළමයි තාමත් කරන අය ඇති. මට එතකොට අවුරුදු 15යි හෝ 16යි මං ප්‍රගති වාර්තාවේ 15 කියලා තියෙන එකේ 1 6 කරලා ගෙදරින් ගුටි කන්න වෙන හින්දා ගිහින් අම්මට පෙන්නුවා මේ සැරේ 15න්නේ 65ක් තියෙනවා කියලා. ඉතින් අපේ අම්මත් හරි සතුටින් ඊළඟ දවසේ මාව ඉස්කෝලෙන් ගන්න දෙනකොට ඉතින් ගන්න දෙනකොට මම දන්නේ ගණන් මිස් කෙලින්ම මූණට හම්බ වෙලා. හම්බ වෙනකොට ආ කොහොමද මිස් මේ සැරේ නම් දුව කොහොම හරි ඕ ලෙවල් විභාගේ පාස් වෙයි නේද 65ක් තියනවා නේද කියලා ඇහුවලු. මොන පිසුද මිසිස් ප්‍රේමචන්ද්‍ර මේ තියෙන ගණන් පේපර කියලා මහත්තයරත් මෙන්න 15යි තියෙනකොල. එදා මං හොඳට ගෙදර තාත්තා කෙනු අම්මගෙන් ගුටි කෑවා. හැබැයි දැන් මට හරිම තරහයි මිස් මේ කරපු දෙයට. දැන් මං මිස් එක්ක වෛරෙන් ඉන්නේ. මං ඊළඟ දවසේ ඉස්කෝලේ ගියාම පන්තිය 40ක් විතර ළමයි ඉන්නවා 40 දෙනා ඉස්සරහම මාව නැගිටවලා කිව්වා හිරුනිකා මගේ ජීවිතේ රිසෙට් කෝ එක පහළ බැහැලා නැහැ ඔයා තමයි W එකක් ගන්න. දසර W තිබ්බේ W එකක් ගන්න ඔයා. මට ලැජ්ජ නොකර චුට්ටක් මහන්සිලා S එකක් අරන් පෙන්නන්න කිව්වා. දැන් මම සිංහල සාහිත්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය ලියන කියන වැඩවල මට පුළුවන් ගණන් බෑ. ඉතින් දැන් මට ඒ ආපු ආවේගෙට මිස් එක්ක තරහට තමයි පාඩම් කරේ. ඒ මාස 3ම අපිට ගණන් අච්චුපොත් දෙකක් තිබ්බා අච්චුපොත් දෙකම තනියෙන් ගණන් හදලා හදලා අන්තිමට මම B එකක් දාගත්ත ඕ ලෙවල් වලට. දැන් මට තියෙන තරහට මට දැන් ඈත පේනවා රිසල්ට් ආව දවසේ මිස් රිසල්ට් බෝඩ් එක ඉස්සරහා ඉන්නවා. මට දැන් ගිහලා ලොක්ක වගේ ගින් කියන්න ඕනේ හරි. කිව්වනේ මිස් මම ඔන්න චුට්ටක් මහන්සිලා මං S එකනේ B එකක් දාලා පෙන්නුවා කියලා දැන් මට මිස්ට කියන්න ඕනේ. දැන් ළඟට ගිහලා මං යනකොට අනේ අර මිස් S දෙකේ කඳුළු පුරවගෙන මාව බදාගත්ත ළමයි ඔක්කොම ඉස්සරහා මට අර මිස් එක තිබ්බ තරහට කියන්න ආපු දේ අමතක වෙලා ගියා. එදා ඉඳන් අදට දැන් මේ ළඟදි මිස් නැති වුණා. මේ ළඟ දවසක පාරේ යනකොට මම ෆුඩ් සිටි එකට යනකොට මම දැක්ක පේමන්ට් එකේ මිස් ඉන්නවා. මම ඉක්මනට වාහනේ බැල දුවලා ගිහිල්ලා පේමන්ට් එකේ දන ගහලා වැන්දා. වඳිනකොට මිස් මගේ ඔළුව අත ගන්න ගම වටපිට බලන්නේ මිස් 30 කවුද බලන්නේ කියලා. මට ඒකෙදි ආපු හැඟීම තමයි මෙතනත් ඇති ඕන තරම් මම දන්නවා මේ තරුණ ළමයි ගොඩක්
මිස්ලට නම් හදනවා සර්ලට නම් හදනවා ප්‍රින්සිපල්ට නම් හදනවා ඔය ඉතින් ඔය තරුණ කාලේ කරන දේවලයි සමහරක් සැර මිස්ලව පෙන්වන්න බෑ අන්න අරයා එනවා කියලා නමින්ම තමයි කියන්නේ ටීචර් එනකොට පන්තිර එහෙම නේද ඒ දේවල් ඒ වෙලාවට තරහට කරාට අන්තිමට මම ඉගෙනගත්ත දේ තමයි මේ සියලු ගුරුවරුන්ට ලංකාවේ තමයි අඩුම ගුරුවරුන්ට ලැබෙන පඩිය ලැබෙන්නේ මේගොල්ලන්ට කිසිම දෙයක් මේ ගුරුවරුන්ට මේ විදුහල්පතිවරුන්ට ගුරු මෑණිවරුන්ට ආයෙ ඉතුරු කරගන්න දෙයක් නැහැ අවසානයේ ගෙදර ගිහිල්ලා එයා දන්නවනම් එයා උගන්නපු ළමේ කහවල් බැංකුවේ ලොකු තැනක ඉන්නවා කියලා පාර්ලිමේන්තුවේ කොහරි ඉඳගෙන ඉන්නවා කියලා එහෙම නැත්නම් කොහරි තැනක ලොකු තනතුරක් දරනවා කියලා ඒක විතරයි අර ගුරු මෑණිට හෝ ගුරු පියාණන්ට මැරෙනකන් ඉතුරු වෙන්නේ අර ඒ ආඩම්බරේ විතරයි එහෙම නේද ඒක තමයි ඉතුරු වෙන්නේ ඉතින් ඒක මං හොඳටම දන්නේ මොකද මට මතකයි මිස්ගේ නම සේපාලි මිස් මේ ළඟදි නැති වුණා ඒ මිස් නැති වෙනකම්ම ටීවී එක දැම්මොත් अरे अर के उगा कल हेम वेलाम कीन इत मम्मी आदरणीय दरअंट की आने मे वेला तरवाटक राट गुर गुर मैनी रिसाल्ट गेदर गिरी तरवाकरा ओगोल हुंट उगा कवधर दस इतनी मंग उगा अमेतमी मे अहवलते वजबे की अंड पुलवा ए सैटिस्फाशन के ए आत्मतृप्ति विरा गुरु गुरुवर इतरवे थिंक मम्मी की मगे अर्द की मे मे सीएल दिनागे मम गुर विशेष मे धर अंगे सिरी गुर मे मे रटे कोहरी तन गरक रिना ककुल दिखा वंद किना तमुगे अम्मा ताई तमुगे आची सी आई इलांट गुर मैनी गुर पियान विधुहालपति मैनी की विधुहालपति पियान तम कवधर दस उपरीम गौरव मुखद अपिकियान देवन अम्म की पास लेने गुर मैनी हो गुर पियान दे हिंद मे सील देखियन गमंग सील देनागे मंग इला सिरी අධ්‍යාපනයේ තමයි අවිය අපිට මොන තරම් විදියට මොන විදියකින් ගහන්න හැදුවත් අවසාන ඉතුරු වෙන්නේ ඉගෙනගත්ත දේ විතරයි අපිට කවදාවත් කිසි කෙනෙක්ට අපිට ලඟ වෙන්න බැරි එකම දේ ඉගෙනගෙන ගත්ත එක විතරයි ඉන්ද කොච්චර මොන අඩුපාඩුකම් අපහසුකම් තිබ්බත් කොහොම හරි තමුන්ගේ නම ඉස්සරහට මොකක් හරි ටයිටල් එකක් දාගන්න මොකක් කොහොම හරි තමුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වගේම බාහිර සුදුසුකම් ටික පුරව ගන්න. මොකද මේක තමයි අවසානයේ ඉතුරු වෙන්නේ. වගේම මම නායකතුමාට විශාල වමනාවක් තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න. ලංකා ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයේ තියෙන පින්ලන්තේ. මේ පින්ලන්තේ අවුරුදු 7 වෙනකන් ළමයින්ට අකුරු කියන්න මුකුත් උගන්වන්නේ නැහැ. ඒ ළමයින්ට උගන්වන්න හදිස්සියක් නැහැ ගුරුවරුන්ට. උගන්වන්නේ වෙන මුකුත් නෙවෙයි. තැනකට ගිහිල්ලා හැසිරෙන්නේ කොහොමද? කන තැනකට ගිහිල්ලා පිළිවෙලකට කන්නේ කොහොමද? ටොයිලට් එකට ගිහිල්ලා කොහොමද? මේ මේ ඒ ඒ තමුන්ගේ කාර්යය කරගන්නේ කොහොමද? පොදු ස්ථානකට ගිහිල්ලා හැසිරෙන්නේ අන්න ඕවා තමයි ඒ රටවල වල ඉගෙන ගන්න. මම නායකතුමාගෙන් ඉල්ලා සිටින ඔබතුමාගේ නායකත්වයකදී කවදා හරි දවසක මේ ළමයින්ට සිලබස් එකට කරුණා කරලා දාන්න තමුන්ගේ යුතුයකම්, තමුන්ගේ අයිතිවාසිකම්. මේ රටේ අපිට විවස්ථාවෙන් අපිට දීලා තියෙන අයිතිවාසිකම්. ඒ මූලික අයිතිවාසිකම් ටික තමුන් නීතිය පිළිබඳව යම් තාක් දුරකට හෝ ඒ වසරවල වලට දාන්න මොකද ගොඩාක් වෙලාවට අපි ව්‍යවස්ථාව ගැන ඉගෙන ගන්න ඒ ලෙවල් පන්තියේදී. හැබැයි පොඩි කාලේ ඉඳන් තමුන්ගේ අයිතීන් තමුන්ගේ යුතුයකම් ඒ වගේම තමයි මේ රටේ නීතියේ මූලික સિદ્ધාන්ත ටික හරි දාලා තිබ්බොත් ගොඩාක් දුරට පොඩි කාලේ ඉඳන් දරුවෝ කොයි විදිහටද තවත් කෙනෙක්ට කරදරයක් නොවන විදිහට තවත් කෙනෙක්ට ප්‍රශ්නයක් නොවන විදිහට තමුන්ගේ තවත් කෙනෙක්ගේට අසාධාරණයක් නොවන විදිහට ජීවත් වෙන්න කියන එක පොඩි කාලේ ඉඳන් පුරුදු වෙවි. ඒ නිසා කරු නායකතුමාගේ මං ඉල්ලාසන මේ අධ්‍යාපන ක්‍රමයේ ගොඩාක් කියන දේවල් තියෙනවා මම දැන් මෙතනින් නවත්තනවා. හැබැයි මේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක් සිද්ධ වී දුයි නායකතුමනි. අපේ අධ්‍යාපන ක්‍රමයේ තනිකරම විභාග මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක්. මට මතකයි මම විභාග කරන කාලේ මොන තරම් ස්ට්‍රෙස් එකේද හිටියේ කියලා. ඒ ලෙවල් විභාග කරන කාලේ අන්තිමට මට A2යි C1යි නායකතුමා මං කලා කරේ C1 ලැබුණේ ඉකෝන් වලට. ඉකෝන් වලට C1 ලැබුණයි කියලා මාසයක් කණ්ඩ බැරුව වගේ හිටියා. ඇයි යුනිවර්සිටි යන්න මේ මේ මට ඕන වෙලා තිබ්බ ප්‍රමාණය මදි වෙලා කියලා. ඉතින් ඔන්න ඔහම තත්ත්වයක් තමයි මේ ළමයිට වෙන ඔප්ෂන් නැහැ. A level විභාගයෙන් පස්සේ A level හදිස්සියවත් හරියට ගොඩ දාගත්තේ නැත්නම් එතනින් එහාට ඔප්ෂන් එකක් නැහැ. ඒ නිසා නායකතුමා ඔබතුමාගේ නායකත්වයක යටතේ මේ ළමයින්ට අධ්‍යාපනය වගේම අනික් පැත්තෙන් කුසලතා සහ හැකියාවන් ඉදිරියට ගෙනියන්න පුළුවන් ක්‍රමවේදයක් එක්කහු කරන්න මේ අධ්‍යාපන ශාස්ත්‍රයට මේ සිලබස් එකට කියලා මං ඉල්ලා සිටින ගමන් පැමිණ සිටින සිළු දෙනාටම බොහොම ස්තුතියි. ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මෙතන මේ ඉඳගෙන ඉන්න සියලුම දෙමව්පියන් ඔබතුමාට මේ වෙලාවේ පින් දෙනවා. ඔබතුමා මේ කරපු මහඟු කාර්යයට බොහොම ස්තුතියි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.